වෙන්න ඕන අපේ මේ පුංචි රට විකුණන්න දෙන්න බෑ ඒක බේරගන්න අපේ දරුවන්ට ඉන්න රටක් තියෙන්න ඕන කන්න නැතුණත් අපිට රටක් තියෙන්න ඕන ඉන්න මහ පොළොවේ අඩිය තියලා ඒ රට බේරගන්න තමයි අපි මේ දඟලන්න ඕනේ හැම කෙනාම කියන්නේ මම මේ ශ්‍රී ලාංකේය හැම කෙනාම කියන්නේ මේ රට බේරගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මහින්ද රාජපක්ෂ පවුලට ඡන්ද දෙන්න ඉතින් එයාලා කතා ඒ කාලේ ඉඳලම කිව්වනේ ඉතින් තවත් එයාලා කතා කියනවා ඉතින් ඒව ගණන් ගන්න නැහැ දැන් ඉන්න අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ රට බේරගන්න ඉන්න එකම නායකයා වෙන කාටවත් බැ මොකද මාගේ මත මගේ මතේ මෙහෙමයි මේ රටට දැන් බලන්න මේ මෙතන මේ ලංකාවේ මේ තියෙන මාළු මාකට් එක ඉස්සරහ පාන. එතකොට මේ මෙව හරියට මේන්ටේන් කරන්නේ නැති. මෙව හරියට පාලනය කරන්නේ නැති නායකයෙක් මොකටද අපි? මම කියන්නේ මෙව හරිය මම දන්නවා මට නම් වශයෙන් කිව්වට මේ මේක මගේ මතේ මගේ අදහස. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාදී කොළඹ මෙහෙම නෙමෙයි. කොළඹ සුරපුරයා. හැබැයි මේක සමාජ දකින්න කටින් දැන්නේ මේ දේශපාලන මේ හිංචයියෙක් මේ කතා කරනවා කියලා. හැබැයි දේශපාලන හිංචයියෙක් නෙමෙයි මම. මම මේ කතා කරන්නේ පොදුයි. මම මගේ මේ බිස්නස් එකක් කරගෙන මම මේ ඉන්නේ. එතකොට මේ ප්‍රධාන මාධ්‍ය මාකට් එකේ පාර. එතකොට මේ පාර මෙහෙම නම් මේ රටට හරි පාලකයෙක් නැති වෙනකොට නේද මේවා මෙහෙම වෙන්නේ. එහෙනම් මේ රටට හරි පාලකයෙක් ඕන නැහැ. හැබැයි කියන ධර්ණවලු වෙන්නත් ඕන. මොකද මේ රට පාලනය කරන්න ධර්ණවලු නියම පාලකෙක් මගේ ළඟ මතයේ ඉන්නේ. ඉස්සරහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි හරියන්නේ. මොකද අපි කියන්නේ ඔබතුමා කියන්නේ මේ තියෙන තත්ත්ව වෙනස් විය යුතුයි. වෙනස් පැහැදිලිවම වෙනස් විය යුතුයි. මොකද අපි හිත UMP කාර්ය. ඕන කෙනෙක් අහලා බලන්න. මම මේ දුර පළාතේ ඉඳන් තමයි මෙහෙට ඇවිල්ලා මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. අපි හිතුවු හිත UMP කාර්ය. හැබැයි හොඳන් නැතුව මේ රට පාලනය කරන්න ගියාම තමයි මේ වගේ මේ හැටි හැම දෙයකට වෙන්නේ. මේවා සුරක්ෂාවක් වගේ තිබු තැන්නේ. ඒකෝ අද වෙලා මේ පස්සේ බලන්න මේවට උනේ හරි නායකෙක්. මගේ මතේ හරි නායකෙක් ඇවිල්ලා මේ රට හරියට පාලනය කරනවා. ඒක දරනවා වෙන්නේ. එහෙම නැතු මේ රට හදන්න.